පුතේ අපි අද කතා කරන්නේ මේ free and open source software වල පළවෙනි පාඩම introduction කියන එක. අපි ඉස්සෙල්ලාම බලනවා මොකද්ද මේ software එකක් කියන්නේ. What is a software? Software එකක් කියලා කියන්නේ පරිගණකයට දෙන උපදේශවලටනේ. A set of instructions. උපදේශයක් නෙමෙයි set එකක්. Set of instruction. වල තමයි program software එකක් කියලා කියන්නේ. ඔය program instructing the computer to specific task. මොනවහරි විශේෂ වැඩක් කරගන්න පරිගණකයට දෙනු ලබන උපදේශ මාලාවකට අපි කියනවා software එකක් කියලා. Software consists of computer program that govern the operation of computer. Software එකක් හැදෙන්නේ programs එකතු වෙලා. ඒකයි මේ කියන්නේ software consists of the computer programs. Instructions වල එකතු කරලා අපි කියනවා program එකක් කියලා. Program වල එකතු කරලා තමයි software එකක් කියලා කියන්නේ. ඔක හොඳට මතක තියාගන්න. Give the computer the power to act as intelligent machine. Computer එකක් කියලා කියන්නේ නිකම්ම නිකන් hardware ටිකක් නේ. ඒකට බුද්ධියක් මොනවත් නැහැ. නමුත් ඒකට බුද්ධිය හම්බෙන්නේ ඒක වැඩ කරන ක්‍රියාකාරී machine එකක් විදිහටපත් වෙන්නේ. බුද්ධියක් තියෙන යම්කිසි ගැටලුවක් විසඳන්න පුළුවන්. Input එක දුන්නාම process කරලා output එකක් ගන්න පුළුවන්. Machine එක බලපත් වෙන්නේ මේ software නිසා. software තමයි පරිගණකයට ජීවය දෙනවා කියලා කියන්නේ. Without software computers are dead hardware. software නැත්නම් computer කියන්නේ computer එකක් කියන්නේ නිකන් මැරිච්ච hardware ටිකක්. අරට අපි හුස්ම ගියා වගේ. අපිට තියෙන පණ වගේ තමයි මේ computer එකට software කියලා කියන්නේ. computer ජීවය දෙන්නේ එහෙනම් software මතක තියාගන්න. හරි. මම මේ hierarchy එකක් දාලා තියෙනවා මෙතන. කොහොමද මේ software එකක් හැදෙන්නේ කියන්නේ. ඒ software එකට කුඩාම එකකේ තමයි instruction එකක් කියන්නේ a instruction instructions කීපයක් එකතු වෙලා හැදෙනවා program එකක්. ওই program එකට තව වචනයක් තමයි application එකක් කියලා කියන්නේ. program එක නැත්තම් application එක. ඉතින් මේ programs කීපයක් එකතු වුනහම හැදෙන දෙයට තමයි අපි software එකක් කියලා කියන්නේ. මේ powerpoint කියන්නේ එතන software එකක්. word කියන්නේ software එකක්. හරි. software කීපයක් එකතු කරලා හැදුවොත් අපි කියනවා package එකක් කියලා. office package, libreoffice package, openoffice package, microsoft office package. මොකද අපි එකට package එකක් කියලා කියන්නේ powerpoint, word, excel වගේ software කීපයක් එකතු කරලා හදපු එකක් නිසා කීපයක එකතු වෙන නිසා අපි කියනවා package එක. එහෙම නැත්නම් ඕකටම කියනවා suite එකක් කියලා කියනවා. හරි. වැඩි කොහොමද note කරගන්න instruction එකක් එක උපදේශයක් දවල උපදේශයක් එක දන්නවනේ system.outline system.outprintline එක ඉන්ස්ට්‍රක්ෂන් එකක්. ඔය වගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කීපයක් එකතු කරලා ප්‍රෝග්‍රෑම් එකක් හදනවා. පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් කීපයක් එකතු කරගෙන software එකක් හදනවා. word excel powerpoint කියන්නේ software. ඒක ඇතුලේ පොඩි පොඩි software තියෙනවා spelling and grammar checker තියෙනවා mail merge තියෙනවා මොනවම formatting ඔය වගේ උගක් පොඩි පොඩි software කීපයක් එකතු කරලා මේ application නැත්නම් programs එකතු කරලා තමයි software එකක් හදන්නේ. එතකොට අපි මේ sorry මේ ඇප්ලිකේෂන් කියන එක වඩාත් ගැලපෙන්නේ ප්‍රෝග්‍රෑම් කියන තැන නෙමෙයි අපි ගාමු එක software කියලා. එතකොට software එහෙම නැත්නම් ඇප්ලිකේෂන්ස් කීපයක් එකතු වෙලා හැදෙනවා package එකක් කියන එක අපි කතා කළා. හරි. හරි මම එන ඉදිරියට යන්නම්. software පුතේ වර්ග දෙකයි ප්‍රධාන වශයෙන් අපි කතා කරලා තියෙනවා ඇප්ලිකේෂන් software සහ system software කියලා. computer software ප්‍රධාන වශයෙන් අපිට වර්ගීකරණය කරන්න පුළුවන් system software සහ application software කියලා ප්‍රධාන කොටස් දෙකකට. ඉතින් මොනවද මේ system software සහ application software වලින් වෙන්නේ? අපි computer එකක් ගත්තොත් ඒ computer ඉස්සෙල්ලාම අපි collect කරගන්නේ assemble කරගන්නේ hardware ටික. ඔය CPU එක, ඒ කියන්නේ processor එක, hard disk, mouse, keyboard, monitor ඔය ටික එකතු කරලා ඔක්කොම plug කරුවාට මේක වැඩ කරන්නේ නැහැ නේ. මේක ඔපරේටින් සිස්ටම් එකක් ලෝඩ් වෙන්න ඕනේ. මොකක් හරි ක්‍රියාකාරී තත්ත්වෙට ඉස්සෙල්ලාම එන්න ඕනේ. ඉතින් ඔය ක්‍රියාකාරී තත්ත්වෙට ඉස්සෙල්ලාම මේවා ඉන්පුට් ඩිවයිස් වලින් ඉන්පුට් ටික අරගෙන ඒවා ප්‍රොසෙසින් ඩිවයිස් වලට යවලා ඒවා අවුට්පුට් ඩිවයිස් වලට යවලා මේක කෝඩිනේට් කරන මේක මෙහෙවන software විශේෂ අපි කියනවා system software කියලා. ඉතින් මේ system software වල system software අපිට ආයේ වර්ගීකරණය කරන්න පුළුවන්. සිස්ටම් සොෆ්ට්වෙයාර් ප්‍රධාන වශයෙන් දිනන සිස්ටම් ඔපරේටින් සිස්ටම්
utility සහ language translators කියලා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා system software වල. ඉතින් ඒකේ වැදගත්මක තමයි operating system. අපි දන්නවා Windows, Linux, Mac OS වගේ Android, iOS වගේ දේවල් operating system කියන්නේ අපි දන්නවා දැන් මේ වෙන්නේ. හරි. ඉතින් ඉස්සෙල්ලාම computer එක hardware එක control කරන්නේ system software එකක්. System software එකක් තියෙන්න ඕනේ මේ hardware ක්‍රියාකාරීත්වයට පත් වෙන්න. System software එකක් තිබුණායින් පස්සේ තමයි අපිට අවශ්‍ය කරන application software එකක් ඒ මත install කරගන්න පුළුවන් වෙන්නේ. මතක තියාගන්න කවදාවත් application software වලට හැකියාවක් නැහැ hardware මත directly ක්‍රියාත්මක වෙන්න. System software එකක් නැති, ඒ කියන්නේ operating system එකක් නැති computer එක application software install කරන්න බැහැ. මොකද ඒකට අවශ්‍ය කරන පහසුකම් සපයන්න කෙනෙක් නැති නිසා. ඉතින් ඒ දාලා පහසුකම් සපයන software විශේෂයෙන් තමයි අපි කියන්නේ system software කියලා. එහෙනම් කම්පියුටර් එක ඉස්සෙල්ලාම සිස්ටම් සොෆ්ට්වෙයාර් වලින් කම්පියුටරේ කෝඩිනේට් කරගත්තාම මෙහෙව ගත්තාම ඒ මත එයාලා සපේන පහසුකම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට ඉන්ස්ටෝල් වෙන්න අවශ්‍ය කරන පහසුකම්. හරි. ඉතින් අපි සිස්ටම් සොෆ්ට්වෙයාර් ගැන කතා කරද්දී වැදගත්ම දේ ඔපරේටින් සිස්ටම්. ඉතින් ඔපරේටින් සිස්ටම් වර්ග තියෙනවා. ඕපන් සෝස් ඔපරේටින් සිස්ටම් තියෙනවා. ප්‍රොප්‍රයිටරි ඔපරේටින් සිස්ටම් තියෙනවා. ඉතින් Windows කියන්නේ ප්‍රොප්‍රයිටරි ඔපරේටින් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඕපන් සෝස් එකක් නෙමෙයි නිකන් මිල දීලා ගන්න ඕන එකක් මේක හිමිකම් සහිත එකක් මේක Microsoft සමාගමකට අයිති ප්‍රොඩක්ට් එකක් ෆ්‍රී ඇන් ඕපන් සෝස් තුනත් ඒක ඕපන් සෝස් කමියුනිටි එකකින් ඩෙවලොප් කරන නිසා පැහැදිලි හිමිකාරත්වයක් ඒ වගේ නැහැ ඉතින් Windows ඔපරේටින් සිස්ටම් එකේ වර්ෂන්ස් කීපයක් මම මෙතන දක්වලා තියෙනවා ඉස්සෙල්ලා Windows 1 කියලා තමයි මේක පටන් ගත්තේ අද දවසේ Windows 10 වෙනකන් ඇවිල්ලා තියෙනවා 10 නෙමෙයි 11 වෙනකන් ඇවිල්ලා තියෙනවා 1, 3.1, 95, 98, 2000, XP. මේ අතර තව Windows Millennium කියලා එකක් ආවම තියා ගන්න. 2006 Vista, Vista Windows Vista කියලා ආවා. අද අද මේ ගමන ඉස්සෙල්ලාම දැන් මේ අද නව මොහොතකින් පටන් ගත්ත Windows Vista වලින් Windows 2009 කියන එකක් ආවා. يعني sorry Windows 7 හරි 2009 Windows 7 ආවා. Windows 8 8.1 10 ප්‍රධාන කොටස් දෙකයි එකක් තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් සිස්ටම් සොෆ්ට්වෙයාර් අනිත් එක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් සිස්ටම් සොෆ්ට්වෙයාර් ප්‍රති වර්ගීකරණය කරන්න පුළුවන් නැවත වරක් ඔපරේටින් systems ඒ වගේම utilities සහ language translators skill language translators skill මේ application software වල වර්ග ගොඩක් තියෙනවා software වර්ගීකරණයක් කරමු අපි උදාහරණයක් word processing software ඊට පස්සේ word processing spread sheet presentation software DBMS first DBMS database management software ඊළඟට graphic designing software තව මොනවද තියෙන්නේ desktop publishing corel draw වගේ desktop publishing software ඊටසේ ගත්තොත් තව ඉතින් ගොඩක් තියෙනවා web browsing web browsers email
යවන්න පාවිච්චි කරනවා ඊමේල් ක්ලයන්ට් සොෆ්ට්වෙයා ඒත් එක්කම තව අපි පාවිච්චි කරනවා මොනවද WhatsApp වගේ වීඩියෝ කන්ෆරන්සින් සොෆ්ට්වෙයා තමයි පාවිච්චි කරනවා හරි media players media players movie එක music එකක් වගේ play කරගන්න media players ඔය වගේ software එකකින් කීපයක් පාවිච්චි කරනවා මේ ටික note කරලා තියාගන්න ඕනේ හරි මම මේක පොඩක් දෙහිකට හදන්න layout right එතන මේකත් note කරගන්න ඔය විදිහට පුතේ software වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. ඒත් ඒ අතරින් මම මේ operating system වල windows වල versions ටිකක් මෙතන දක්වලා තියෙනවා. application software කියන්නේ මොනවද? application software කියලා කියන්නේ specific task එකක්. අපිට අවශ්‍ය කරන විශේෂිත කාර්යාවක් ඉෂ්ට සිද්ධ කරගන්න භාවිතා කරන software එකක් කියනවා application software. ඒවා computer resources manage කරන්න, hardware manage කරන්න, computer control කරන්න යන්නේ නැහැ. එයාලා ඉන්නේ අපිට අවශ්‍ය කරන විශේෂ කරන ටික කරලා දෙන්න තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ඉන්නේ. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ඉස් සෙට් ඔෆ් ප්‍රෝග්‍රෑම්ස් ඩිසයින් ටු කැරි අවුට් ඔපරේෂන් ස්පෙસિෆික් ස්පෙસિෆයිඩ් පර්පස් ෆෝ ටාස්ක්. අපේ විශේෂ වැඩක් ලිපක් ටයිප් කරගන්න, වර්ඩ් ප්‍රොසෙසින් වගේ වැඩක්, ලාභ ලාභ ගණන් හදාගන්න, කැල්කියුලේෂන් කරන වගේ වැඩක්, ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න වගේ වැඩක්. ඊට පස්සේ මියුසික් එකක් අහන්න, මූවි එකක් ප්ලේ කරන්න වගේ වැඩක්. ඒ වගේ විශේෂ ගේම් එකක් ප්ලේ කරන්න, කම්පියුටර් ගේම් එකක්, කම්පියුටර් ගේම් කියන්නේ කම්පියුටර් සොෆ්ට් එකක්. ඒ වගේ විශේෂ වැඩක් කරගන්න දේවල් තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා කියලා කියන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා පැකේජ් විදිහට අපිට තියෙනවා දන්නවා. LibreOffice තියෙනවා. දැන් ඔයාලා පේපර් කරනකොට LibreOffice වලට OpenOffice කියලා තියෙනවා. ඒක ගණන් ගන්න එපා. ඔය දෙකම OpenOffice වල එක්ස්ටෙන්ෂන් එකක් වැඩි දියුණු අවස්ථාවක් තමයි LibreOffice කියලා කියන්නේ. අපි ඒක කලින් කතා කරලා තියෙනවා. ඉතින් මේවා software suite නැත්නම් software package කීපයක් එකතු කරලා හදපු ඒවා. ඊළඟට system software කියන්නේ මොනවද ඇත්තටම? මේක definition එක මොකක්ද? මේවා අවශ්‍යතාවය මොකක්ද? application software cannot run without having system software. application software එක කවදාවත් system software නැතුව run වෙන්න හැකියාවක් නැහැ. hardware devices together with system software provide the infrastructure to run execute application software. මේ hardware device වලින් system software එකතු වෙලා තමයි application software වලට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික හදලා දෙන්නේ. Act as interface between the hardware of the computer and the application software. මේ system software ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ interface එකක් විදිහට. කවුරු කවුරු අතරද hardware සහ application software අතරමැදියා broker තමයි system software. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකක් දෙන්නේ සිස්ටම් සොෆ්ට්වෙයා hardware සහ application software අතර ඉන්ටර්ෆේස් එකක් දෙන්නේ කවුද සිස්ටම් සොෆ්ට්වෙයා එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එක කියලා කියන්න පුළුවන් මොකද ඔපරේටින් සිස්ටම් කියන වචනේ මම කිව්වේ සිස්ටම් සොෆ්ට්වෙයා වල ප්‍රධානම සොෆ්ට්වෙයා තමයි ඔපරේටින් සිස්ටම් එක නිසා සිස්ටම් සොෆ්ට්වෙයා communicate with hardware devices to coordinate activities සිස්ටම් සොෆ්ට්වෙයා මොකද කරන්නේ hardware devices එක්ක coordinate කරනවා activities ටික එයා තමයි directly involve වෙන්නේ hardware devices එක්ක communicate කරගන්න. ඊළඟට අපි කලින් කතා කරපු ටික මේ තියෙන්නේ system software ප්‍රධාන කොටස් තුනයි පුතේ operating system utility software සහ language translators කියලා. ඉතින් operating system ගත්තොත් එහෙම අපි දන්නවා Microsoft Windows තියෙනවා, Linux, Unix, Apple කට්ටියගේ Mac OS තියෙනවා. සලාම පරණම ඔපරේටින් සිස්ටම් එකක් DOS ඩිස් ඔපරේටින් සිස්ටම් හරියට අපේ command prompt එක වගේ හරි
command prompt එකේ වැඩ කරන commands තමයි DOS වල වැඩ කරන්නේ. ඒ වගේ. ඊට පස්සේ utility software කියන්නේ මොනවද? මේ utility කියලා කියන්නේ application softwareත් නෙමෙයි. Application software නම් අපිට අවශ්‍ය කරනවා විශේෂිත specific task එකක් කරගන්න භාවිත කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව පරිගණකයේ සමස්ත කාර්ය සාධනය සහ අඛණ්ඩතාවය තහවුරු කරගන්න. මතක තියාගන්න පරිගණකයේ කාර්ය සාධනය performance එක තියාගන්න. ඒ වගේම continuous operation එක ensure කරගන්න. භාවිත කරන උපකාරක software එකට අපි කියනවා utility software. උදාහරණයක් විදිහට virus guard එකක්. virus guard එකකින් අපි virus අල්ලලා ඉන්නේ අපේ අපිට අවශ්‍ය නැහැ virus detect කරගන්න. අපිට අවශ්‍ය අපේ වැඩ ටික කරගන්න. අපි වැඩ ටික කරගන්නකොට වෛරස් එකක් ආවොත් අපිට බාධා පමුණුනවා. ඒ නිසා මේ බාධා වමුණුන එක ඉවත් කරගන්න අපිට ඕන. ඉතින් ඒ නිසා ඒ continuous operation එක රැකගන්න අපි virus guard එක use කරනවා. එහෙම නැතුව virus guard එකෙන් අපි විශේෂ වැඩක් කරගන්නේ නැහැ. අපිට අවශ්‍ය වැඩක් කරගන්නේ නැහැ. ඒ නිසා අපි ඒවට කියනවා උපකාරක software එක, ඒක utility software එක. computer file ටික file size එක වැඩි නම් අනවශ්‍ය ඉඩක් වැය වෙනවා නම් අපි ඒක compress කරලා තියාගන්න file compression software හදාගන්න. කම්පියුටරේ මොනවාරි වෙලා නැති වුණොත් හරි මොනවාරි පවර් ෆේල් එකක් වෙලා හරි මොනවාරි වෙලා කම්පියුටර් ඩේටා ලොස් වුණොත් කියලා අපි බෑකප් තියා ගන්නවා. ඉතින් බෑකප් ගන්න අපි සොෆ්ට්වෙයා පාවිච්චි කරනවා. ඒ කියන්නේ යුටිලිටි සොෆ්ට්වෙයා වලට එන්නේ වෛරස් ගාඩ් වගේ දේවල්, ෆයිල් කම්ප්‍රෙෂන් සොෆ්ට්වෙයා, බෑකප් ගන්න භාවිත කරන සොෆ්ට්වෙයා. ඊට පස්සේ ඔය ඉන්ටර්නෙට් එකකින් මොන ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් ඇක්සලරේටර්ස්, එරර් චෙකින්, ඩිස්ක් වල කම්පියුටර් අපි කම්පියුටරේ හાર્ඩ් ඩිස්ක් වල එරර්ස් තියෙනවා නම් memory test කරන්න හරි ඒ වගේ tools වලට අපි කියනවා utility software කියලා. දැන් language translators කියන්නේ අපි computer software එකක් ලියන්නේ මොනවාරි භාෂාවකින්. ඉතින් ඔය භාෂාව පරිගණකයේ machine language එකට translate වෙන්න එපේ මොනවා වුණත් java හරි python හරි php හරි මොනවාකින් ලිව්වත් ඔක පුතේ 0.1 0.1 0.1 කියන යන්ත්‍ර භාෂාවට පරිවර්තනය වෙනවා. යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන පරිවර්තක වර්ග කීපයක් තියෙනවා. assembler, compiler සහ interpreter කියලා. මේ assembler කියන භාෂාව දැන් භාවිත වෙන්නේ නැහැ. මේක දෙවෙනි පරම්පරාවේ assembler කියන assembly කියන භාෂාවෙන් ලියන පරිගණක කේතයක් වුණා නම් ඒ කේතේ මේ මුතුකාංගයේ පරිගණකයට translate කරලා දුන්නේ assembler කියන පරිවර්තකයෙන්. අද දවසේ භාවිත වෙන පරිවර්තක වර්ග දෙක තමයි compiler සහ interpreter කියලා කියන්නේ. compiler එකකින් දැන් java වල භාවිත වෙන්නේ compiler java වල භාවිත වෙන්නේ compiler compiler එකේ මොකද වෙන්නේ අපි ලියපු සම්පූර්ණ source code එකම එකවරම පරිවර්තනය කරලා file එකක් හදා ගන්නවා compile වෙච්ච file එක හදලා save කරලා තියා ගන්නවා interpreter එක එහෙම නෙමෙයි software එක run කරන්න ගත්තෙන් පස්සේ තමයි software එක ක්‍රියාත්මක කරන්න ගත්තෙන් පස්සේ තමයි line එකකින් line එක එවලි තමයි පරිවර්තනය කරලා දෙන්නේ compiler එකම නෙමෙයි කලින් compile කරලා තියා ගන්නවා ඔයාලා දන්නවා java file එක compile java c command එක java file එක compile කරගත්තාම class file එක out වෙනවා. ඒක තමයි compile වෙච්ච file එක. ආයෙ translate කරගෙන ඉන්න දෙයක් නැහැ. run කරන්න විතරයි තියෙන්නේ. හැබැයි interpreter එක එහෙම නෙමෙයි. software එක run කරන වාරයක් පාසා එක translate වෙවි transmit වෙනවා. ඊට සාපේක්ෂව නම් compile එක speed වැඩි. හරි. ඔය දෙකේ වාසි තියෙනවා අපි ඔයස්සලට කතා කරමු. right. application software සහ system software අතර වෙනස්කම මොකක්ද? application software මොකද කරන්නේ use for operating computer hardware system software තමයි computer hardware ටික maintain කරන්නේ කියන්නේ operation තත්ත්වයට ඒ coordinate කරන්නේ application software අපිට අවශ්‍ය කරන user අවශ්‍ය කරන විශේෂ කාර්යයක් ඉටු කරලා දෙනවා එතකොට install on the computer when operating system is installed operating system එක install කරන වෙලාවේදී system software අවශ්‍ය දේවල් ඔක්කොම install වෙනවා application software install කරගන්න කොයි වෙලාවටද user අවශ්‍ය නම් game එක play කරන්න game එක install කරගන්න user අවශ්‍ය නම් word එක wordpress එකක් කරගන්න word හරි write හරි install කරගන්න ඒ වගේ අවශ්‍ය වෙලාවට user අවශ්‍ය කාරණාව කරගන්න install කරගන්න හැබැයි system software සියල්ල install වෙනවා අපි operating system එක install කරන වෙලාවේදී සාමාන්‍යයෙන් user interact වෙන්නේ නැහැ operating system software එක්ක අවශ්‍ය නැහැ ඒ ප්‍රධාන කාර්යතරය ෆෝල්ඩර් හැන්ඩලින් වගේ දේවල් කරගන්න ඇරෙන්න user වැඩි හරියක් interact වෙන්නේ application software එකත් එක්ක. එතකොට දැන් අපි කලින් කතා කරපුවාමයි මේ කතා කරන්නේ application software run වෙන්න අවශ්‍ය කරන පහසුකම platform එක වේදිකාව හපයන්නේ system software නිසා අපි සාමාන්‍යයෙන් සමහරලාට මේ system software වලට නැත්නම් operating system වල platform එක කියලා කියනවා. මම අහුවත් එහෙම ආයේ computer platform එක මොකක්ද කියලා
වාගේ කම්පියුටර් ඔපරේටින් සිස්ටම් එක මොකද්ද කියලා මම අහන්නේ හරි රයිට් ඒතර ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කවදාවත් රන් වෙන්න බෑ සිස්ටම් සොෆ්ට්වෙයාර් නැතුව ඒක මතක තියාගන්න හරි අපේ මාතෘකාව free and open source software FOSS free and open source software ඉතින් මෙතන වචන දෙකක් තියෙනවා එකක් free අනික open source මේ වචන දෙක ගැන අපි මොනවද කියලා පොඩ්ඩක් බලමු මේක මම හිතන්නේ කලින් කතා කරලා තියෙනවා there are two major philosophies in the FOSS world free and open source software world එකේ මෙන්න මේ වචන දෙකක් නැත්නම් philosophies දාර්ශනිකයන් දෙකක් තියෙනවා මොනවද free software foundation philosophy and open source initiative philosophy an umbrella term used for software that considered both free and open source samahara ewa free samahara ewa open source mathaka thiyaganna free software hama ekama open source ut neme open source hama software ekama free ut neme ithin me dekama satisfy wen ewa api samanyen term eha pawichchi karanawalu umbrella ke free ut wen open source ut wen software awada umbrella kiyala pawichchi karanawa free software කියන්නේ free දෙනේවනේ ඒකට එක open source නොවෙන්න පුළුවන් open source software කියන්නේ source code දෙන source code එක අපිට දෙන්න ඒවනේ හැබැයි source code එක දුන්නට ඒක free දෙන්න නැති වෙන්න පුළුවන් මතක තියාගන්න බොහෝ දුරට ඉතින් ඔය දෙක free software හුඟක් වෙලාට open source software හුඟක් වෙලාට free එහෙම දෙයක් තියෙනවා නමුත් මතක තියාගන්න free දෙන free software දෙන open source නොවන open source software දෙන free නොවන හරි right ලන්න මේ free software කියන්නේ මොනවද computer software distributed under the term that allows user to run the software for any purpose as well as to study change and distribute it and any adaptive versions free software right फ्री सॉफ्टवेयर स्टडी चेंज डिस्ट्रीब्यूट पावचिकवसर गाने फ्री पावचिकवाडी रीडिस्ट्रीब्यूट ओपन सोर्स सॉफ्टवेयर अवसरवा प्रोटेक्टिंग फॉर यूजर फ्रीडम free software the freedom to run program for any purposes apra me free software ona purpose ekata run karanna puluwan gapluwak naha the freedom to study how a program work and adapt it to the person's needs eka apita study karanna puluwan program eka kohomada pawichchi karanne kiyala study karanna puluwan gapluwak naha habai ehema athulanthe ekata gila eka study karana nam api ekata awasara gannunu free conditions thiyena eka सोर्स कोड පාවිච්චි කරන්න නම් ෆ්‍රී වුණාට ඒකයි මම කිව්වේ ෆ්‍රී හැම software එකම open source නෙමෙයි සෝස් කෝඩ් එක දෙන්නේ ෆ්‍රී software එකේ කෝඩ් අරගෙන ස්ටඩි කරන්න රීඩිස්ට්‍රිබියුට් කරන්න අවශ්‍ය ගත යුතුයි the freedom to redistribute copies so that you can help your neighbor මේක මට ෆ්‍රී software එකක් හම්බුනොත් මට ඒක CD එකක් ගහලා මගේ neighbors ලට යාළුවන්ට දෙන්න බාධාවක් නැහැ වෙනස් කරලා නෙමෙයි තියෙන එක එහෙම ඕන තරම් බෙදා හරින අවස්ථාව තියෙනවා freedom to improve program release your improvement to the public so that the whole community benefits access to source code is precondition for this මොකද තියාගන්න free software එකක් අපිට වෙනස් කරලා improve කරලා change කරලා community එකට දෙන්න පුළුවන් හැබැයි එක condition එකක් තියෙනවා මේක free වුණාට source code අපිට ලබා ගන්න ඒකට අවසර ගන්න ඕනේ ඒ කන්ඩිෂන් එක මත මේක මේ ෆ්‍රීඩම් එකේ ලිමිටේෂන් එකක් හරි සෝස් කෝඩ්ට ඇක්සස් ඉල්ල ගන්න ඕනේ මොකද මේක ඕපන් සෝස් නෙමෙයි ෆ්‍රී මතක තියාගන්න ඕපන් සෝස් ඉනිෂියේටිව් ෆිලොසොෆි එක ගැන මොකද මේ සොෆ්ට්වෙයාර් වල සෝස් කෝඩ් එක අපිට අවේලබල් සමහරවිට මේක ෆ්‍රී නෝ වෙන්න පුළුවන් දැන් රෙඩ් හැට් වගේ ඕපන් සෝස් උනාට ඒක ෆ්‍රී නෙමෙයි අපි සැලකිල ගන්නවා a type of computer software in which source code is released under a license in which the copyright holder grant user the right open source software ha api gattot apita e open source software hak gattot eke e license ekata anuwa open source software license ekata anuwa apita study karanna puluwan change karanna puluwan redistribute karanna puluwan kisi gatuluwak naha
අපි Linux අරගෙන Linux core එක අරගෙන පොඩි වෙනසක් කරලා මගේ නමින් ඕන නම් මට පුළුවන් මෙන්න මේ ABC Linux නැත්නම් MCS Linux Miracle Linux හරි මොකක් හරි නමක් දාලා එලිට දාන්න පුළුවන් ප්‍රශ්නයක් Open source software may be developed in collaborative public manner මේ open source software කියන්නේ company එකක් develop කරනවා නෙමෙයි තනි පුද්ගලයෙක් develop කරනවා නෙමෙයි open source community එකක් volunteers ලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච open source community එකක් programmers ලා ගණනාවක් එකතු වෙලා improve කරපු එකක් ඒගොල්ලෝ එකතු වෙලා එක develop කරපු එකක් improve කරපු එකක් අවශ්‍ය වෙනස්කම් කරපු එකක් ඒක තිබ්බ ප්‍රශ්න box software errors කට්ටිය එකතු වෙලා විසඳපු එකක් තමයි open source software කියලා කියන්නේ ඉතින් open source software වලට examples කීපයක් මෙන්න තියෙනවා එකක් තමයි GNU Linux GNU එහෙම නැත්නම් Linux operating system දෙකක් මේක LibreOffice OpenOffice GIMP එක අපි ඉස්සර කතා කරන් තියෙනවා GIMP කියන්නේ මොකක්ද මේ අපේ graphic designing software එකේ මේ GIMP කියන්නේ GNU image manipulation program මේක දිග නම මතක තියාගන්න GNU image manipulation program කියන්නේ මේ GIMP කියලා කියන්නේ MySQL කියන්නේ open source එක මේකේ community version එක වගේම proprietary කියන්නේ commercial version එකකුත් තියෙනවා දැන් MySQL කරන්නේ MySQL company තමයි Oracle company හරි PHP Eclipse වගේ දේවල් LibreOffice වගේ දේවල් මෙන්න FOWS වලට free and open source software වල වාසි සහ වාසි කීපයක් තියෙනවා මොනවද වාසි මොනවද අවාසි වාසි බැලුවොත් no cost cost එකක් නෑ අපිට මේ software ගන්න ऑलमोस्ट ऑलवेज चीप देन द प्रोप्राइटरी सॉफ्टवेयर हैम वेला हैम प्रोप्राइटरी सॉफ्टवेयर का गन वाटर ना कोमटा मिलेंगे आडुई मिला दीला गन दूना मिला दिंग आडुई सिक्योरिटी का वैडी मगर हनी कंपनियां ने में वर्ल्ड वाइड कम्युनिटी का एक डिवेलप कर लेती है ने सोर्स कोड का अपने अवेलेबल अपने आवास में रसा कोड ना कर गान पुलवा ओपन स्टैंडर्ड फॉलो कराने मुझे लोग के टेम ओपन स्टैंडर्ड फॉलो कराने अदा वेंडे Microsoft ना Microsoft कंपनी ये अलग ही प्रोडक्ट वाले वैन में स्टैंडर्ड ये निका ये मने मैं ओपन स्टैंडर्ड दें ओन डिवाइस थे का ये वाव ओपन वैन में दिया था दें पीडीएफ करने को पीडीएफ की ने एक ओन वाले डिवाइस थे का इसमें कैटलॉग आप नहीं इश्यू का आप नहीं मिला कि वन लोड नहीं आपने ओपन कराने पूरा ओपन स्टैंडर्ड हर लगता लिमिटेशंस मनो बड़े बड़े लिमिटेशंस थी ना देखा वाला देखा लेती बड़ी बड़ी ऑपरेटिंग सिस्टम में से कंपैटिबिलिटी इश्यूज थी ना गले पेन लेती इश्यूज थी ना देख माये के LibreOffice एक बार ओपन कर को हम बे दे पारा को ओपन करने लोने समहर आइकन पेन ने ये बाकी बड़ी बड़ी इश्यूज थी ना कोई आलू तेंगे ना ऑपरेटिंग सिस्टम में आते कंपैटिबल नहीं थी प्रश्न ये बाकी बड़ी इश्यूज थी ना अनेक तरह डॉक्यूमेंटेशन ने कहा समहर හැම එකකම නෙමෙයි මේ කියන්නේ සමහර software වල open source වල මේක ඒක ගැන වැඩි උනන්දුවක් දක්වලා නැහැ මේ documentation එකක් හරියට හැදිලා නැහැ මොකද හැලෙ දිලා නෙමෙයි නිකන් මේක හම්බෙන්නේ ඉතින් ඒකට වැඩි අවධානයක් යොමු ඕනේ නැත්නම් අපිට ඒකට හොඳ help එකක් help and support කියලා කියන අඩු වෙන පුළුවන් ඒ වගේ පොඩි පොඩි limitations ඉතින් නැත්නම් නෝබේ හරි ප්‍රොප්‍රයිටරි සොෆ්ට්වෙයාර් නම් බුල දීලා ගන්න ඉතින් ඒ වෙනුවෙන් කම්පැනි වගකීමක් තියෙනවා අපිට ඒකට උදව් කරන්න. නමුත් ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් වල එහෙම වගකීමක් ගන්න පාර්ශ්වයක් නැති නිසා හෙල්ප් ඇන්ඩ් සපෝට් ටීම් එකක් නැති නිසා පොඩි ડોකියුමන්ටේෂන් වල උදව් වල ලිමිට් එකක් තියෙනවා ඉතින්. දැන් අපි බලමු ප්‍රොප්‍රයිටරි සොෆ්ට්වෙයාර් ගැන කතා කරමු. इंडिविजुअल source code එක අවශ්‍යතාවය තියෙන එක අදාළ develop කරපු company එකට හෝ උත්කලයට විතරයි.
the owner or publisher of the software hold intellectual property right of the source code exclusively. සම්පූර්ණ source code වල අයිතිය ඒ පුද්ගලයාට හෝ සංවිධානයට හිමි. වෙන කාටවත් ඒවට අත තියන්නවත් වෙනස් කරන්නවත් බෑ. වෙනස් කරනවා නඩු දාන්න පුළුවන්. The internal structure of the proprietary software is not exposed and the restrictions are imposed upon use by the end user license agreement. EULA කියලා කියන්නේ EULA end user license agreement. අපි software එකක් install කරනවා නම් අපේ computer එකේ අපි software එකක් ගන්නකොට අපි ওই end user license agreement එක sign කරනවා. Tick එකක් දාලා okay කළා තමයි ඉස්සරහට ගිහලා install කරන්නේ. ඒකෙන් අපි එකඟ වෙනවා මේ software එකේ කිසිම වෙනසක් source code වලට ඒවට ඒවා බලෙන් හෝ හොරෙන් හෝ ගන්න වෙනස් කරන්න යන්නේ නැහැ කියන දරද. මේ අනිත් එක තමයි illegal copies generate කරන්නේ මං software එකගෙන මං illegally copy එකක් generate කරලා තව කට්ටියට යාළුවන්ට neighbors ලට බෙදන්නේ නැහැ. ඒවා තහනම්. open source වල තහනම් නැහැ, free වල තහනම් නැහැ. නමුත් proprietary software වල එක කරන්න බෑ license එකකට. ඉතින් open source software සහ proprietary software අතර ඔන්න මං පොඩි වෙනස්කම් ටිකක් දා වගුවක් දාකලා තියෙනවා. ඒක නිමාඩුව carefully කියවන්න ඕනේ. මේක අපි කතාවක් කියවලා දෙන ඉඳ මං ආයෙ දැනට උත්සාහ කරන්නේ නැහැ ආයෙත් දැන් කියවන්න. Proprietary software examples. Windows, Mac OS, Google ලගේ software, Adobe ලගේ, Microsoft Office. ඉතින් මේවා proprietary software. හරි free හම්බුණා इंटरनेट एक्सप्लोरर प्रोप्राइटरी सॉफ्टवेयर एक एक एप्लीकेशन सॉफ्टवेयर वाले एग्जांपल्स ටිකක් ඔයාලා දැනන් ඉන්න ඕනේ වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර් සාමාන්‍ය වර්ඩ් එකක් වර්ඩ් කියන එක අපි දන්නවා දැන් ලේටෙක් වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර් වල එග්ජාම්පල්ස් මොනවද Adobe Word Apple iWork Corel Word Perfect Google Docs LibreOffice Writer OpenOffice Writer Microsoft Word මේ හැම જાතියකම වර්ඩ් ප්‍රොසෙසින් වලට ස්ප්‍රෙඩ්ෂීට්ස් වලට එග්ජාම්පල්ස් හොඳට හොයලා තියාගන්න ඕනේ මේ අතරින් ඕපන් සෝස් මොනවද මේ අතරින් ප්‍රොප්‍රයිටරි මොනවද කියලා වර්ගීකරණය කරලා තියාගන්න ඕනේ හරි ඔයාලා පුළුවන් net එකේ search කරන්න මේ ඕපන් සෝස්ද මොනවද කියලා පොඩි වැඩ ටිකක් තියෙනවා ඊළඟට spreadsheet software මොනවද excel වගේ software right calc වගේ lotus 1 2 3 කියලා කියන්නේ spreadsheet software එක ඉස්සර භාවිතා වුණ excel open office නම් calc LibreOffice නම් Calc Quadro Pro Corel කියන එක Corel ලගේ Word Perfect කියලා තිබ්බ මේක තියෙනවා තියනවා Corel Word Perfect Corel කට්ටියගේ spreadsheet එක තමයි Quadro කියලා කියන්නේ ඔය මතක තියාගන්න ඊළඟට graphic designing software මොනවද Inkspace GIMP Adobe Photoshop, Pixlr, Illustrator, SVG Edit වගේ software graphic design software වලට අපි කතා කරනවා මේක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා වෙනම මාතෘකාවක් විදියට මේ ටිකක් මතක තියාගන්න right ඔයින් අමතරව දැන් ඔය slides ටික ඉවරයි මම මේක දැන් LMS එකට දාලා තියෙනවා මේක වෙනස්කම් ටිකක් LMS එකට මම දාන්නම් පොඩි දැන් අපි ගත්තොත් එහෙම कंप्यूटर तीन फोल्डर्स फाइल्स में मित्र तीन स्टोरेज लोकेशन की पे मैं हार्ड डिस्क की पे मित्र तीन मेकअप ओपन कर करना एम सी एस की लगाना मैं कहाँ पार्ट तीन मनोद में कहाँ पार्ट तीन मेरा कि मनोद फोल्डर्स की रखिए ना मैं आदित्य फाइल्स में එකක ෆයිල්ස් මේ excel ෆයිල්ස් කීපයක් තියෙනවා pdf ෆයිල් තියෙනවා notepad එකක් තියෙනවා ඒක මම ලින්ක් කරලා දාන්නම් pdf එකක් තියෙනවා ඒ වගේ ෆයිල්ස් තියෙනවා මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මේ folder එකක properties බලන්න මම මේ folder එක right click කරලා properties ගියාම
මෙන්න මේක සම්බන්ධයෙන් යම්කිසි විස්තර ටිකක් අපිට ලැබෙනවා. එකක් තමයි type එක මොකද්ද? File folder එක. Location එක කොහෙද? මේක G කියන hard එකේ තියෙන්නේ. තව ඇතුළට ගියොත් අපි ඇතුලේ folder එකක් ගත්තොත් ඔන්න බලන්න location එක වෙනස් වෙනවා. G වල School of Computing කියන කැටගරිය තමයි මේ Miracle School of Computing කියන folder එක තියෙන්නේ. ඒක size එක කොච්චරද? gigabyte වලින් හෝ megabyte වලින් හෝ ෆයිල් එකේ size එක folder එකේ size එක අනුව ඒක වෙනස් වෙයි. හරි. අපි බලුවොත් එහම මේ time table කියන එකේ බලනවා properties location එක මේ කලින් gigabyte දැන් මේ kilobyte වලින් kilobyte හෝ gigabyte හෝ megabyte වලින් terabyte වලින් හෝ ඒක පෙන්නයි අදාළ ගැලපෙන ඒකකේ. ඊට පස්සේ අපිට මෙතන පෙන්නනවා මේක properties බලපුවාම contains files මෙච්චර ගාන 14000 ගාන files තියෙනවා 2000 ගාන folders තියෙනවා මම මෙතනින් ආයේ ගත්තොත් එහෙම folder එක නේ 8307 files තියෙනවා 488 folders තියෙනවා ආයෙ බලුවොත් එහෙම මේකෙත් 852 file තියෙනවා 79 folders තියෙනවා फाइल डॉट එකෙන් පස්සේ තියෙන අකුරු ටිකට අපි කියනවා extension එක කියලා. ඒ extension එක වැදගත් මොනවටද? extension එක වැදගත් මේ ෆයිල් එක open වෙන්න ඕනේ මොන software එකේද? මොන application program එකේද කියලා තීරණය කරන්නේ operating system එකේ ආ detect කරගන්නේ කවුද? මේ extension එකේ. මම මේක docx කරුවොත් docx කරුවොත් මේ බලන්න මේක word එකේ open වෙනවා කියලා පෙන්නන්නේ. එහෙනම් තනිකරම මම අඳු කළා extension එකෙන් තමයි operating system එක අඳ ගන්නෙ මේ ෆයිල් එක කොයි application software එකේද මොන application program එකේද open කරන්න ඕනේ කියන එක. ඒක මතක තියාගන්න. එතකොට ඊට පස්සේ එහෙනම් file properties වල මොනවද තියෙන්නේ කියලා නිමාඩු ඔයාලගේ computer properties කියලා බලන්න ඕනේ. size එක තියෙනවා, location එක තියෙනවා, create කරපු වෙලාව දිනේ තියෙනවා, modify කරපු වෙලාව දිනේ තියෙනවා, අවසානට access කරපු වෙලාව දිනේ තියෙනවා. හරි, මේ minute ago minute තුර කලින් මේක access කරලා මේ බලන්න ඔබතේ sir size on disk කියලා තියෙන්නේ මොකද්ද? හරි, size on disk කියලා කියන්නේ මේක සාමාන්‍ය file එකේ size එක මෙතන 8.27 ක් වුණාට මගේ ෆයිල් මගේ කම්පියුටරේ තියෙන ෆයිල් සිස්ටම් එකත් එක්ක මගේ කම්පියුටරේ හાર્ඩ් ඩිස්ක් එකේ මෙච්චර ප්‍රමාණයක් මේක රොයලා තියෙනවා. ඒක වෙනස් වෙන්න පුළුවන් එක එක කම්පියුටරේ තියෙන ෆයිල් සිස්ටම් එක අනුව. සමහරවිට මේක පෙන් එක කොපි කරපුවම මීට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. තියෙන ෆයිල් සිස්ටම් එක අනුව ඒක වෙනස් වෙනවා. ෆයිල් එකේ බයිට් ගණන් ගණන් කරුවොත් අච්චරයි. නමුත් අපේ කම්පියුටරේ තියෙන ෆයිල් සිස්ටම් එක අනුව ඩිස්ක් එකේ තියෙන ෆයිල් සිස්ටම් එක අනුව ඒක චේන්ජ් වෙන්න පුළුවන්. ඔතේ ක්ලියර්ද? ඔව් සාරි. right එතකොට දැන් මේ image එක එතකොට image එකේ properties values ඊට වඩා ටිකක් අරට වඩා වෙනස් ඒව අපිට දැක ගන්න පුළුවන් වෙයි. file type එක වෙනස් මේ අනිත් ටික බොහෝ දුරට එකයි. මෙතනින් තව ඔයාලට properties බලන්න පුළුවන්. properties detail pane එක open කරපුවම මේ डीटेल पैन एक ओपन कर फाइल अंत वड़ा विस्तर देखे हेदे मोन कंप्यूटर टैग टैग दागुड़वा कैटगरी दागुड़वा पिछे का मे मोन कैमरा गे फ्लैश ऑन कर ऑफ कर लगे वीडियो का मे फोटो एक अपना हुए फोटो एक प्रॉपर्टीज विनाश वीडियो एक प्रॉपर्टीज विनाश
වීඩියෝ එක තියෙනවා මේක කොච්චර ලෙන්ත් එකක්ද තියෙන්නේ කොච්චර විනාඩි ගානක්ද මේක ප්ලේ වෙන්නේ හරි ආන් ඒ වගේ එක එකට බලන්න ඕනේ දැන් ඔයාලට ඔයාලට වැඩ තියෙනවා මියුසික් ෆයිල් එක කැමරාවෙන් ඩිරෙක්ට් ගත්ත ෆයිල් එක දැන් මේ වගේ ගත්තා නම් මේ වගේ මේ කැමරා වර්ගයේ අනම්මන වැටෙන්නේ නැහැ හරි දැන් මේ වටනට ඒවා බ්ලැන්ක් නේද කැමරාවකින් ගත්ත මේ ෆොටෝ එකක් නම් මොකක් හරි මේ अब देख पुलवा में एक कोई वगैरह में कैमरा वेलाती है नहीं ये राइट तो मैं वगैरह तो मैं मुख्य तो कैमरा माइक्रोटेक कैमरा मॉडल लेकर टेक इट फ्लैश ऑन द ऑफ द फ्लैश मोड नो फ्लैश में फ्लैश डालने में आरंभ है ये वगैरह බලන්න පුළුවන් අපිට එක එක කැමරාවෙන් කැමරා වෙනස් ඉතින් ෆයිල් ප්‍රොපර්ටිස් ෆෝල්ඩ් ප්‍රොපර්ටිස් මතක තියාගන්න ඊට අමතරව තව විශේෂයෙන් කියන්න තියෙන්නේ රයිට් මෙන්න මේ එක්ස්ටෙන්ෂන්ස් අපි දැනගන්න ඕනේ එක එක වගේ හරි මොනවද මම ගත්තොත් එහෙම राइट इट वाज ए कैलकुल इंप्रेशुअल इट वाज बेस बेस ऑफ ट्रैवल एक एक एक्सटेंशन अभी बालो हर लिब्रे ऑफिस मैं ओपन करना मैं राइटर डॉक्यूमेंट का गत्तो मैं राइट एक सेव हुए ना मैं इधर सेव हुए ऐसे क्या आप लोग आगे फंड में एक्सटेंशन ने का एक एक्सटेंशन हुआ था ओडीटी में ओडीटी तो मैं इधर एक्सटेंशन ने का दा फील करना एप्लीकेशन एक एक्सटेंशन मिथना अपने गाना प्रोग्राम आई टी के डॉट ओ डी टी डॉट ओ डी टी ये तक का मेरा टेम्पलेट है आपको जिधर सेव करना ना मेरे पुलवाम में टेम्पलेट टेम्पलेट नहीं है text document template OTT .OTT මේකම complete කරන්න ඕන ඊට පස්සේ unified office format UOT TXT විදිහටත් පුළුවන් හරි ඒ දෙකම DOCX word එකක් විදිහටත් පුළුවන් save කරන්න මේ वर्ड फॉर्मेट में डीओसीएक्स में डीओसीएक्स इधर पुलवा डीओसी वर्ड फारन फॉर्मेट में डीओसी इधर पुलवा डिफॉल्ट का तमाई ओडीटी हरे डिफॉल्ट का मैं कह रहा हूँ इन्हें का तमाई ओडीटी इधर हमारे तरफ में अन्य फाइल फॉर्मेट से लिंक सेव कराना पुलवा हर इस तरह का अन्य फाइल फॉर्मेट स्टिक मतलब हम कराना ඔන්න word වල file format style හරි default එකක් මෙතන ලියමු අනිත් එක මම වෙනම දාන්න හරි writer extensions හරි write එකේ ඊට පස්සේ අපි calc වලට ගියොත් එහෙම මෙතන මම මේ close කරන්න ODS
ඒත් template එක කොහොමද කියලාත් අපි විශේෂයෙන් විතර අඳුනගමු template එක OD OTS template එකක් කියන්නේ අපිට නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් නිකන් OTS ඒතර ටික මම මෙතන screenshot එකකින් දෙනවා calc extensions ඊට පස්සේ අපි බලමු impress වල කොහොමද කියලා impress වල එක save කරුවොත් odp odp .odp odp template එක කොහොමද otp OTP හරි සරලව මේක මතක තියාගන්න open office නේ ඕ libre office උනාට මේක නැත්නම් open open template presentation නේ open document spreadsheet open document text ඔය වගේ පොඩ්ඩක් එකන ආදේශයක් තියාගන්න open document format presentation open document format presentation make it my screenshot එකක් දෙන්න extensions right ඊළඟට ඊළඟ එකේ තමයි අපේ ප්‍රශ්නයක් තියෙන extension ගන්න කිය බලමු try එක basic new database එකක් අපි create කරමු right document වල odb odb new database open document format database odb open document format database එතන template එකක් නම් මේකේ ගන්න බෑ එකක extension එකක් විතරයි තියෙන්නේ template කියලා සීන් එකක් ඕකර නැහැ හරි right එතන ඔන්න ඕගොල්ලන්ගේ නිතර අහන දෙයක් තමයි මේකේ එක libreoffice application වල extensions ඔන්න දැන් මම එකක් පුරවලා දුන්නා එතකොට එකක් මතක තියාගන්න मे पाड़ में फलन पाड़ में खावे मैं ट्रई कले संपूर्ण फलन पाड़ में ट्राई फिनी कर लगे थिंक मित्र ये पाड़ी मैं